කවුද නිබන්ධක් කරන්න ඕන තමන්ද වචන තමන් කියන්නේ වචනයක් වෙන මේ තමන් කියන වචනේ වටේ වෙලිලා ඉන්න වචන ප්‍රමාණය අනන්ත වෙන තමන් මෙතේ ඉගෙනගත්ත සියලුම වචන තියෙන්නේ තමන් කියන වචනෙත් එක්ක ගැබ් වෙලා වෙන තමන් කියන වචනෙත් එක්ක ගැබ් වෙච්ච සියලු සත්‍යෝ නිවන් දැක්කයින් පස්සේ තමන් නැති වෙන තමන් එක්ක තමන් කියන කෙනා කෙනාට තනියෙන් ඉන්න බැරි නිසා සත්‍යෝ එකතු වෙනවා අම්මා එකතු වෙනවා තාත්තා එකතු වෙනවා මේ ඔක්කොම වචන වෙන සහෝදරයෝ එකතු වෙනවා බඩු මුට්ටු ඉගෙන ගත්ත දේවල් ගණන් සංගීත සම්ප්‍රදාය මේ ඔක්කොම එකතු වෙනවා යාළු ගංජා කසිප්පු අරක්කු කාමය ඒ වගේම කරපු කුප්ප වැඩවල රහස්‍ය තොරතුරු ඒ වෙනම රහස්‍ය සත්තු වර්ගයක් ඉන්නෝ මේ සතුන්ට නිදහස් වෙන්න බැරි වෙන හේතුව ඉන්නේ තමන් කියන සත්‍යය සමග වෙන තමන් කියන සත්‍යය මූලාශ්‍ර කරගෙන කාමුක කුපාඩි වනචර ඉගෙනගත්ත දැක්ක නොදැක්ක වස්තු සෝබාදහම් මේ සියල්ලෝම නම් හැටියට තමන්ගේ ගාව ඉන්නවා ඉන්නේ තමන් කියන වචනෙත් එක්ක වෙනවා අනිත් සියලු සතුන් ඉන්නේ අම්මා තාත්තා පවා ඉන්නේ තමන් කියන වචනෙත් එක්ක මේ තමන් කියන වචනේ හිස් එකක් නිසා මේක තනි වෙනවට ආපු සත්වකඳ නිදහස් කරන්න තේරෙන්නේ නැති වෙනවා කනහරහා බහැපු සත්වකඳ නිදහස් කරන්න තේරෙන්නේ නැති නිදහස් කරන්න තේරෙන්නේ නැති නිසා ඒ නිදහස් කරන්න බැරි තැන් වල ගිහිල්ලි වෙලා රමණය කරමින් ඇවිදිමින් ඒවත් එක්ක හැප්පෙමින් ඉන්න තැන පේන්නේ නැතුව කට්ටිය දුවන්නේ අර ඇතුළට තමන්ගේ තනියට දාගත්ත සත්‍යය මත වෙන තමන්ගේ ආත්මය තමන්ගේ ඇතුළට දාගත්ත සත්‍යය ට්‍රැවල් එක කරගෙන ගමන් බිමන් එක් කරගෙන ගිහිල්ලා ඉන්න තැන පේපර් ටික නැති කළා දා තමන්ට තනි වෙන්න බැරි නිසා වචන ගත්ත වචන නම් වුණා නම් එක සැරිසරමින් දැන් ජීවත් වෙනවා ඉන්න තැන පේන්නේ නැති වෙලා තියෙනවා ඉන්න තැන තමන්ගේ තැන වෙනවා තමන්ගේ තැන පාළු නිසා ආපු සත්‍යෝ දැන් තමන්ව නඩත්තු තමන් ඉන්න තැන පාළු නිසා ආපු සත්‍යෝ දැන් ඒ කට්ටිය නඩත්තු කරනෝ ඉන්න තැන පෙන්වන්නේ නැති වෙනවා මේකට කියනවා කෘතඥයි කියලා විය යුතු වෙන්නේ තමන් කියන සත්‍යය ඉතුරු වෙද්දි අනික් කට්ටිය නිදහස් කිරීම වෙයි තමන් කියන සත්‍යයට අයිතිව පවතින හිස් භාවයක් තමන් කියන සත්‍යයට අයිති වෙන්නේ හිස් භාවයක් ඒ හිස් භාවය පුරවගත්ත නාම සත්‍යය ඉවත් කරන්න තමන්ලට තේරෙන්නේ නැති වෙයි ඉවත් කළ යුතු වෙන්නේ S2 විවර කිරීමෙන් S2 විවර කරයින් පස්සේ නිදහස් වෙන්නේ තමන්ගේ කනට බහැපු නාම සත්‍ය ටික වෙයි. ඉතුරු වෙන්නේ තමන් වෙන. තමන් සබා දහම වෙයි. තමන්ගේ අයිතිය සබා දහම වෙනවා. මේ සබා දහම පාළු නිසා තමන්ගේ ගාව නමත් එක්ක බැඳිච්ච සත්ව සමුදායක් ඉන්නවා. ඒ සත්‍ය එකවර නිදහස් කරන්න ධර්ම දෘෂ්ටි වැඩි කතන්දර අවශ්‍ය නැති වෙයි. S2 අරගෙන සතුන් දෙන්නෙක් එකට දැක්කොත් ප්‍රමාණවත්. සතුන් දෙන්නෙක් ඇවිදගෙන යනවා මැස්ස දෙන්නෙක් දෙපැත්තට කැරකි කැරකි ඉන්නවා. මුන් දෙන්න දැකීමෙන් හෝ තවත් වස්තු දෙකක් දැකීමෙන් ගෑල්ලමයි දෙන්නෙක් දෙපොලක ඉඳිනවා එකවර දැකීමෙන් නිවන් දකි. දෙන්නෙක් එකවර දැක්කයින් පස්සේ තමන්ගේ ගාව ඉන්න සියලු සත්වයන්ට එකට එළියට බහින්න සිද්ධ වෙනවා. ඒක මේකේ තියෙන විශේෂත්වය වෙනවා. ඒක මේකේ තියෙන සරල බව වෙනවා. එකින් එක නිදහස් කරන්න මැරණකම් බැරි වෙනවා. දෙන්නෙක් එකට නිදහස් කරයින් පස්සේ සියලු සතුන් නිදහස් වෙනවා.
දෙන්නෙක් එකට නිදහස් කරන එකේ ධර්මය තව විශාල වෙනවා දෙන්නෙක් බලාපං කියලා කිව්වට තව ටිකක් ඉස්සරහට යමන් කියලා විල්ල බලාපං සිටිජේ කියලා කියනවා ඊට පස්සේ ඒ සිටිජේ විතරක් නෙමෙයි දෙකලවරෙත් ඒ සිටිජේ කෙලවර තියෙනවා කියලා කියනවා ආ එහෙමත් එකක් තියෙනවා මාරයිනේ ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි බලාපං කියලා කියන අඩසඳ වගේ උඩින් තවත් සිටිජයක් තියෙනවායි කියනවා ඒ විතරක් නෙමෙයි අඩසඳ වගේ යටින් තවත් සිටිජයක් තියෙනවායි කියනවා පංචවිධ මොක්ෂවලට ඇසහරහා ගැනීමට මේ ධර්ම දොරටුව වට පංචවිධ මොක්ෂවලට නොහොත් ආර්ය තලයට ආර්ය මණ්ඩලය දක්වා කන් ඇහෙන මිනිස්සු ගෙන ඒමට සරල ධර්ම දොරටුව 180 මුලින් බලන්නේ කියන්නේ දෙකක් වෙනවා එහිට පස්සේදී චක්‍ර විවෘත කළා ගුරුවරුන්ට හැකියාව තියෙන ආර්ය මණ්ඩලය දක්වා සුදුස්සා රැගෙන ඒ තරම් ලේසි දෙයක් වෙනවා ඒ තරම් සරල දෙයක් වෙනවා නාමය තුල ගැබ්වෙච්ච සියලු සතුන් නිදහස් වෙන තාක්කල් තමන්ට නිදහසක් නැතිද සතුන් නිදහස් වුණායින් පස්සේ සෝබාදහම තමන්ගේ තමන් සෝබාදහම එහෙම වචන වලින් කිව්වට වැඩක් නැති වෙනවා දැකලම පසක් කරගත යුතුයි දැකලම පසක් කරගත යුතුයි ආර්ය මණ්ඩලයට පත් වෙලාම පසක් කරගත යුතුයි එතෙක් පසක් කර කොපියක් ගහගත්තට වැඩක් නැති දෙකක් එකවර බලන්න එක මූල ධර්මයක් බෑ කියලා ගත්ත එකේ මූල ධර්මය මොකක්ද දෙකක් එකවර බලන්න බෑ එක සසරේ තියෙන අවසන් ධර්මතාවයේ එකක් බලන්න පුළුවන් එකේව බලාගෙන 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 කෝටි ගණක් ගණන් කරන්නත් පුළුවන් දෙකක් එකවර බලන්න දෙකක් එකවර අහන්න දෙකක් එකවර විඳින්න දෙකක් එකවර විඳින්න පුළුවන් කියලා කවුරුවත් කියන්නේ කියන්න පුළුවන් කෙනෙක් එතෙක් මෙතෙක් බිහි වෙලත් දෙකක් එකවර බලන්න පුළුවන් කියපු තැන ඉඳලා අහන්න තියෙන බැනුම් නිසා කවුරුවක්වත් එහෙම දෙයක් නිකමට ඔක්කත් කියන්න ගිහිල්ලා එහෙම දෙකක් එකවර බලන්න පුළුවන් එතකොට විශ්වය කියලා යකෝ ඇස් දෙක ඇරියන් පස්සේ නයිත ප්‍රමාණයක් පේනවා නම් මොකෝ දෙකක් එකවර බලන්න බැරි එතකොට සමාජයේ බැරිකමක් අවුලක් තියෙන බව පෙන්වීමට හැකියාව ප්‍රශ්නේ තියෙන්නේ දේශකයාගේ නෙවෙයි අහන එකාගේ කියලා Tamanට තේරෙන්න ගන්න අහන මට මේ ප්‍රශ්නේ තියෙන්නේ දේශනා කරන කට්ටියෙන් ගාව නෙවෙයි කියලා මොකද එහෙම නැහැ කියන්න බැරි වෙයි ස්පිය ගහලා හරිනවත් එක්කම අරමුණු නැිත ගානක් එකවර දැකලා නැති ටිකක් වෙලා බලාගෙන ඉන්න ගියයින් පස්සේ නැති වෙන එක තම තමන්ලාගේ තියෙන සසරට බැඳිච්ච ප්‍රමාණය නෙවෙයි